මේ රටේ හැමදාම මේ රට වෙනස් කරේ කොන්දකලින් තියෙන මිනිස්සු. එහෙට මෙහෙට පැන්න මිනිස්සුනේ මේ කොන්දකලින් තියෙන මිනිස්සු. සිංහලයට හොඳ කොන්දක් තියෙනවා. හැමදාම මේ රට රකින්නට ඉස්සරහට ආවෙත් ඒ කැක්කුම මේ නහරවල දුවපු මිනිස්සුන්ට. මේ රට වෙනුවෙන් දිවි පිදුවේ මේ රටේ ආදරණීය අම්මලා තාත්තලාගේ අහිංසක දරුවෝ ඒ කොන්දකලින් තිබිච්ච මිනිස්සු. 2005 මහින්ද රාජපක්ෂයන් රට ගත්තේ මේ රටේ යුද්ධය ඉවර කර මේ රටේ මිනිස්සු ඔක්කොම ඉල්ලුවා යුද්ධය ඉවර කරන්න. එතුමා දුන්නු පොරොන්දු හැම එකක්ම ඉෂ්ට කරා. අද නාමල් රාජපක්ෂ මැතිතුමත් කරන්න බැරි පොරොන්දු අපට දෙන්නේ නැහැ. බොරු කයිවාරු ගහන්නෙත් නැහැ. බොරුවට ක්‍රොක් කරලා දෙන්න බැරි කරන්න බැරි. ජයගමු ශ්‍රී ලංකා. මගෙන් පටන් ගමු. පොරොන්දුවක්වත් එතුමා දෙනවා කියලා ඔබට කියන්නේ කරන්න පුළුවන් දේ පමණක් එතුමා කියනවා. ඒක තමයි සැබෑ නායකත්වය. ඔබව රවට්ටලා ගන්න දෙයක් නායකයන්ට නැහැ. හෙට දවසේ ඔබේ අනාගතය නිර්මාණය කරන්නට පමණයි නායකත්වය අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මම හිතනවා නාමල් රාජපක්ෂ මැතිතුමනි, ඔබ අනාගත ජනාධිපතිතුමන්, මේ රට බහර ගන්නට ඉන්න ජනාධිපතිතුමන්, ඔබ පොරොන්දු වෙනවා මේ රටේ වීගවියාව ශක්තිමත් කරන්නට, මේ රටේ කෘෂිකර්මය ශක්තිමත් කරන්නට. ඔබගේ ආදරණීය පියාණන් සහ ඔබ මේ රටේ සියලු මිනිස්සුන්ගේ දහඩිය සුවඳ අඳුනන නායකත්වයක්, මේ රටේ දූවිලි සුවඳ අඳුනන නායකත්වයක් නම් මේ රටේ මිනිස්සුන්ගේ ලේ සුවඳින් ගලා හැලෙන දුක් කඳුළු වලට හැට දවසේ ඔබ අනිවාර්යෙන් නායකත්වය දෙයි කියලා මම විශ්වාස කරනවා. හැමදාමත් මම වේදිකාවට ආවා කිසිම වරදාන වරක් ප්‍රසාදයක් මම ලබා ගත්තේ නැහැ. ඒක නිසා මගේ කොන්ද කෙලින් මට ඕනම තැනක කතා කරන්න පුළුවන්. ඒ හැම තැනකම ගිහිල්ලා මම කතා කරේ ඔබ වෙනුවෙන්. ඔබ ශක්තිමත් නම් කලාකාරණියක් හැටියට මම ශක්තිමත්. මගේ විෂය දේශපාලනය නෙමෙයි, මගේ විෂය කලාව. ඔබ හොඳින් නම් ඔබ ශක්තිමත් නම් මේ පොළොව මත කලාකාරණියක් හැටියට මට වැජ වෙන්නට හැකි. ඔබ සතුටු කරන්නට කලාකාරණියක් හැටියට මට කරන්නට තියෙන දේ බොහෝයි. ඉතින් ඒ නායකත්වය තමයි අද මෙතන. ඒ නිසාම තමයි බොහෝ දේවල් කියද්දි කරද්දි මේ වේදිකාවට එන්න තරම් මගේ කොන්ද ශක්තිමත් වෙන්නේ. ඒක නිසා ආදරණීය අම්මේ තාත්තේ, ආදරණීය කාන්තාවන්ට කියනවා, සමහර වෙලාවට ඔබේ දරුවා මහින්ද රාජපක්ෂන් යුද්ධ දිනන වෙලාවේ පොඩි දරුවෝ වෙන්නේ නැති. යුද්ධ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ගමක් ගමක් ගානේ ලිච්ච සොදුකොඩි ගානේ ගොලන් දන්නේ නැහැ. ගමක් ගමක් ගානේ හෙච්ච අඳෝනා ගානේ ගොලන් දන්නේ නැහැ. ගමකට ආපු මිනිස් සංඛ්‍යාවේ ගොලන් දන්නේ නැහැ. වැඩිම මිනිහ පැටියෙන් නැත මේ කුරුණෑගලට. ඔබ සතුටු වෙන්න, මේ රට රැක්ක සමස්ත තරුණයන්ගෙන් වැඩිම පිරිසක් කුරුණෑගල දිස්ත්‍රික්කේ. ඒක නිසා මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අම්මලා තාත්තලා හරි අභිමාණයෙන් මේ පොළොව මත ඇවිදින්නට පුළුවන්. හේතුව ඔබේ දරුවා දිවි දීලා බේරගත්ත රටක් මේක. ඉතින් කාන්තාවන් හැටියට ඔබට තියෙනවා කුළුඳුල් ඡන්දය හිමි ඇති මේ ඡන්ද වාරයේදී, මේ ජනාධිපතිවරණයේදී. ඒක නිසා මේ ජනාධිපතිවරණයේදී ඔබ ඔබේ දරුවට කියන්නට ඕනේ, අම්මට තාත්තට ගරු කරනවා නම් ඔබේ දරුවගේ කුළුඳුල් ඡන්දය වෙන කාටවත් නෙමේ සැප්තැම්බර් 21 වෙනිදා නාමල් රාජපක්ෂ වෙනුවෙන් විය යුතුමයි. මම ඒ දානම් කිව්වේ සිංහ කොඩිය අතට අරගෙන මේ මහ පොළෙන් පස් පිටක් අරගෙන හෘද සාක්ෂියට අත තියලා අහන්න කාටද ඡන්දය දෙන්න ඕනේ කියලා. මං ආයෙත් මතක් කරනවා ඔබ අහන්න ඔබෙන් මේ වෙලාවේ කාටද අපි ඇත්තටම ඡන්දය දෙන්න ඕනේ? අපි කිසිවෙකුට රැවටෙන්නට අවශ්‍ය නැහැ. එතුමා පිරිසුදුයි. මෙතනින් එහා බිහි වෙන එතුමාගේ පක්ෂය ඉතා පැහැදිලිවම පිරිසුදුයි. අලුත් මුහුණුවරකින් එතුමා එන්නේ. ඒ වගේම එතුමා අලුත් මුහුණු ටිකකින් මේ රට නිර්මාණය කරાવી තරුණ ජව සම්පන්න මුහුණුවර ටිකකින්. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ, ඒක බිහි කරන්න නම් ඔබේ ඒ වටිනා ඡන්දය නාමල් රාජපක්ෂ වෙනුවෙන් විය යුතුමයි.